ක්‍රිස්තුවර්ෂ 1096 දී කීර්ති ශ්‍රී නිශංකමල් රජතුමා මරණයට පත්වීමෙන් පසුයි පොළොන්නරු රාජධානිය අරාජික වුනේ. ප්‍රතිපලයක් වශයෙන් වසර 19ක් වැනි කෙටි කාලයක් ඇතුළත පාලකයන් දස දෙනෙකු පමණ පොළොන්නරු රාජධානිය පාලනය කරනවා. පොළොන්නරු රාජධානිය තුල පැවති දුර්වල පාලනය පිළිබඳව කාලිංග දේශයට තොරතුරු ලැබුණා. මේ තොරතුරු පිළිබඳව තවදුරටත් සොයා බලා තහවුරු කරගත් පසුයි කාලිංග මාගනම් දරුණු ආක්‍රමණිකයා ක්‍රිස්තුවර්ෂ 1215 දී පොළොන්නරුව ආක්‍රමණය කරන්නේ. එවදිත් පොළොන්නරුවේ පාලකයා වශයෙන් කටයුතු කළ පරාක්‍රම පණ්ඩු රජතුමාට මාග සමග සටන් කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එනිසා පොළොන්නරු රාජධානිය කාලිංග මාග යටතට පත්වීමත් එක්කයි පොළොන්නරු යුගය අවසානයට පත්වන්නේ. ඊටම දරුණු පාලකයෙකු වුණු මාග රජරට තිබුණු වෙහෙර විහාර බිමට සමතලා කරමින් වැව් අමුණු කඩා බිඳ නමමින් ගම්බිම් ගිනිබත් කරමින් විනාශකාරී පාලනයක් ගෙන ගිය බවටයි වාර්තා ඇත්තේ. එනිසා ඔටුන්න හිමි කුමාරවරුන් රෝහණ දේශයට සහ මලේ රටට පලා ගොස් තමන්ගේ ජීවිතය බේරා ගත්තා. එලෙස පලා ගිය කුමාරවරුන් අතර ඔටුන්න හිමි කුමාරයෙකු වුණු වත් හිමි විජේබාහුද සිටියා. එදා හොර රහසේම දඹදෙණියට පලා ගිය මේ වත් හිමි විජේබාහු කුමාරයා ක්‍රිස්තු වර්ෂ 1232 දී තුන්වන විජේබාහු නමින් දඹදෙණියේ රජකමට පත් වුණා. දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා බවට පත් වුණු එම රජතුමා ක්‍රිස්තු වර්ෂ 1232ත් 1236ත් කාල සමය තුල දඹදෙණියේ රජකම් කරනවා. නමුත් තුන්වන විජේබාහු රජතුමාට කාලිංග මාගනම් ආක්‍රමණිකයාව පොළොන්නරුවෙන් පළවා හැරීමට හැකියාව ලැබුණේ නැහැ. තුන්වන විජේබාහු රජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරා ක්‍රිස්තු වර්ෂ 1236 දී දෙවන පරාක්‍රමබාහු යන නමින් රජකමට පත්වීමත් එක්කයි දඹදෙණි රාජධානියට ස්වර්ණමය යුගයක් උදාවන්නේ. රණශූරයෙක් වුණු එම රජතුමා කාලිංග මාගව පොළොන්නරුවෙන් පළවා හැර චන්ද්‍රබාන් රජතුමාගේ ආක්‍රමණයත් සාර්ථකව මැඩපැවැතුවා. ඉතින් අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියන්නේ දෙවන පරාක්‍රම බාහු රජතුමා ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරාජය කිරීම පිළිබඳව සුවිශේෂී කතා පුවතයි. අපේ ඉතිහාසය සම්බන්ධ ඉතාම වටිනා වීඩියෝවක් නිසා අපි ආරාධනා කරනවා අදත් රැඳෙන්න කියලා මේ වීඩියෝවේ අවසන් තත්පරය දෙක ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අංක 1 කාලිංග මාග පොළොන්නරුවෙන් පන්නා දැමීම. කාලිංග මාග පොළොන්නරුව අල්ලා ගැනීමත් එක්ක බොහෝ සිංහල සෙනවියන් උපක්‍රමශීලීවයි පසුබැස්සේ. ඒ අතුරින් සුබ සෙනවියා යාපහුවෙත්, සංක සෙනවියා ගන්දිනි පර්වතයේත්, බුවනෙකබා සෙනවියා ගෝවින්දහෙළ පර්වතයේත් කඳවුරු බැඳගෙන තමන්ගේ සේනා සංවිධානය කළා. මාග සමග පැමිණි 24,000ක පමණ සේනාව ලංකාවෙන් පළවා හැරීම සඳහා වඩාත් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බවයි සිංහල සෙනවියන් ඒ වෙද්දි දැනගෙන හිටියේ. ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙණියේ රජ වුණු දෙවන පරාක්‍රමබාහු රජතුමන් එඩිතර රජෙක් විදිහටයි ඒ වෙද්දිත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ. ඒ රජතුමා බලයට පත් වී වැඩි කලක් යන්නට මත්තෙන් මාග රජ රටින් පන්නා දැමීමටත් සැලසුම් සකස් කරනවා. මාස කිහිපයක් තිස්සේ මනාව සැලසුම් සකස් කිරීමෙන් පසුව පොළොන්නරුවට පහර දීමේ සටන යනු ආරම්භ වෙනවා. ඒ වෙද්දි මාගගේ කේරළ සහ දෙමළ කුලී හමුදාවලටත් දෙවන පරාක්‍රමබාහු රජුගේ රණකාමිත්වය පිළිබඳව තොරතුරු රැසක් ආරංචි වෙලා තිබුණා. එනිසා ඔවුන් රජ රට ඉතිරිව තිබුණු වස්තුවත් කොල්ලකාගෙන හොර රහසේම රටින් පලා යාමටයි තීරණය කළේ. නමුත් ඔවුන්ට ලංකාව එතරම් හුරු පුරුදු නැති රටක් නිසා ගමන්ගත් මාර්ගය වැරදි පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ටම ඔවුන් හසු වුණා. එම කුලී හේවායන්ගෙන් ඇතැම් පිරිස් පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එකතු වෙමින් පොළොන්නරුව බේරා ගැනීමේ සටනට ශක්තියක් වන්නටත් සමත් වුණා. එකී අයුරින් සිංහල සේනාවේ ශක්තිය තව තවත් වැඩි වෙද්දී මාගගේ සේනාවල බලය ක්‍රමක්‍රමයෙන් හීන වී ගියා. හෙමින් සිරුවේ පොළොන්නරුව වෙත ළඟා වුණු පරාක්‍රමබාහු රජුගේ සේනාවන් වරින් වර ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. ප්‍රතිඵලයක් වශයෙන් මාගගේ බලය තවත් අඩපණ වන්නට වුණා. තවදුරටත් පොළොන්නරුවේ බලය රැකගෙන සිටීම නුවණට හුරු නැති බව තේරුම්ගත් මාග හොර රහසේම තමන්ගේ රටට යාමටයි ආපසු තීරණය කළානි. මාග ඇතුළු කිහිප දෙනෙකු එසේ පලා ගියත් ඔහුගේ සේනාවෙන් වැඩි කොටසක් සිංහල සේනාව අතින් සමූල ඝාතනයට ලක් වුණා. ඒ අනුව පොළොන්නරුව විනාශයට පත් කළ කාලිංග මාග මෙරටින් පළවා හැරීමට දෙවන පරාක්‍රමබාහු රජතුමාට හැකියාව ලැබුණා. අංක 2 චන්ද්‍රබානු රජතුමා මුල්ම වරට ලංකාව ආක්‍රමණය කළ හැටි. කාලිංග මාග පොළොන්නරුවෙන් පළවා හැරීමෙන් පස්සේ දෙවන පරාක්‍රමබාහු රජතුමා සාර්ථක පාලනයක් ගෙන යමින් තමගේ රටවැසියාට සහන සැලසීමට කටයුතු කළා. ඔහුගේ සමය පැවති කාලය තුළ රට හැම අතින්ම දියුණුවට පත් වුණාසේම රට ඇතුළේ සාමකාමී තත්ත්වයක් ගොඩනැගුණේ. හැබැයි මේ සාමකාමී බව දිගුකල් රැඳී නොතිබුණේ චන්ද්‍රබානු නම් ජාවක රජතුමා එල්ල කළ ආක්‍රමණය නිසාවෙන්මයි. චන්ද්‍රබානු ආක්‍රමණිකයාව පරාජය කිරීම බාර වුණේ රජුගේ බෑණුවන් වූ වීරබාහු නම් කුමාරයාට. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ උපදෙස් අනුව ක්‍රියා කළ වීරබාහු කුමරා උපක්‍රමශීලීව සටන මෙහෙවා ආක්‍රමණිකයාව පළවා හැරීමටත් සමත් වුණා.
එනිසා 1247 වසරේදී සිද්ධ වුණු එම ආක්‍රමණයට සාර්ථකව මුහුණ දීමට දෙවන පරාක්‍රමබාහු රජතුමාට හැකියාව ලැබුණා. අංක 3 ධර්ම රාජා යන ව්‍යාජ නමින් චන්ද්‍රබානු යලි ලංකාවට පැමිණි හැටි. ඒ විදිහට වීරබාහු කුමරු හමුවේ පරාජය වී ලංකාවෙන් පිටව ගිය චන්ද්‍රබානු 1262 වසරේදී ආපහු ලංකාවට එනවා. එවර අමුතුම ස්වරූපයකින් ලංකාවට පැමිණි මේ ආක්‍රමණිකයා මෙරට වාසය කළ සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ වසඟයට ගැනීම සඳහා අමුතුම උපක්‍රමයක් අනුගමනය කළා. එදා චන්ද්‍රබානු කිව්වේ සිංහල බෞද්ධ ජනතාව හමුවේ තමන්ට සිංහල රජකමට උරුමයක් තියෙනවා කියලා. එසේම දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුවත් තමන්ට උරුම විය යුතු බවයි ඔහු කියලා තිබුණේ. ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිය සේනාව සමගින් ඊට පස්සේ ඔහු වාසය කළා. ඒ විදිහට ශ්‍රී ධර්මරාජා නමින් පෙනී සිටි චන්ද්‍රබානු යාපනය, වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවල සැරිසරමින් සිංහල ජනතාව රවටා තමන් වෙත සමීප කර ගන්නට දිගින් දිගටම දැඩි උත්සාහයකින් නිරත වුණා. එදී ඔහුගේ අවසන් අරමුණ වුණේ දෙවන පරාක්‍රමබාහු රජුට එරෙහිව සිංහලයන් මුසිගන්වා රජකම උරුම කර ගැනීම. ගමින් ගමට ගිය මේ පුද්ගලයාට සමහර සිංහලයන්ව රවටා තමන්ගේ පැත්තට හරවා ගැනීමටත් හැකියාව ලැබුණා. කොමර ඒ අතරතුර දෙවන පරාක්‍රමබාහු රජුගේ උත්තුකරුවන්ට උතුරේ සැරිසරමින් සිංහලයන් මුලා කරගෙන සිටි ශ්‍රී ධර්මරාජා නමැති මේ ආගන්තුක පුද්ගලයා පිළිබඳව තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. අංක 4 ශ්‍රී ධර්මරාජාට එරෙහිව සටන් කිරීමට සේනා සංවිධානය කිරීම. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ඔත්තුකරුවන් දෙදෙනෙකු හොර රහසෙම උතුරුකරයට ගොස් ශ්‍රී ධර්මරාජා ගැන තොරතුරු හොයන. එදී ඔත්තුකරුවන් දෙදෙනා හැසිරුණේ පරාක්‍රමබාහු රජතුමාගේ පාලනයට අකමැති සිංහල බෞද්ධයන් දෙදෙනෙකු විදිහටයි. එනිසා ටික කාලයක් යද්දී ඔවුන් දෙදෙනා සහ ශ්‍රී ධර්මරාජා අතර විශාල මිත්‍රත්වයක් ඇති වුණා. ඔවුන් අතර මිත්‍රත්වය තවත් වැඩි වෙද්දී ශ්‍රී ධර්මරාජා තමන්ගේ අනාගත සැලැස්ම ගැන මිත්‍රවන් දෙදෙනාට සැලකිරි හිටියා. ඒ ඇසීමෙන් කලබලයට පත් වුණු රජුගේ ඔත්තුකරුවන් දෙදෙනා උපක්‍රමශීලීව එතෙන් පිටව ගොස් දඹදෙනී රජවාසලට ගියා. ඉන්පසුව ශ්‍රී ධර්මරාජා ලෙසින් උතුරුකරයට පැමිණ සිටින චන්ද්‍රබානුගේ ඊළඟ සැලැස්ම පිළිබඳව ඔවුන් දෙදෙනා සියලුම තොරතුරු අනාවරණය කරනවා. එවෙද්දී ශ්‍රී ධර්මරාජා ලෙසින් පෙනී සිටි චන්ද්‍රබානු වටා සැලකිය යුතු තරම් සිංහලයන් ප්‍රමාණයකුත් එකතු වී සිටියා. එනිසා චන්ද්‍රබානුව පරාජය කිරීම සඳහා හොඳ ශක්තිමත් සැලසුමක් ඒ වෙද්දිත් අවශ්‍යවයි තිබුණේ. ඒ වෙද්දිත් චන්ද්‍රබානු සතුව සිටි විශාල පිරිස් බලය නිසා දෙවන පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් උදව් ඉල්ලන තිබුණා. එකල පාණ්ඩ්‍ය දේශය පාලනය කරමින් සිටි ජටාවර්මන් සුන්දර නම් රජතුමා සිය ලාංකීය මිතුරාට උදව් කිරීමට එකපයින්ම කැමැත්ත පළ කළා. පාණ්ඩ්‍ය රජතුමා දකුණු ඉන්දියාවේ කුඩුමියාමලෙහි පිහිටවන ලද සෙල්ලිපියක පවා ඒ පිළිබඳව සඳහන් කරලා තිබුණා. පාණ්ඩ්‍ය සේනාවල සහාය ඇතිව සතුරාට එරෙහි සටන මෙහෙයවීමේ අවස්ථාව රජුගේ පුත් විජයබාහු කුමාරයාටත් බෑනුණු වන්වුණු වීරබාහුටත් ඒ අනුව හිමි වුණා. අංක 5 චන්ද්‍රබානුගේ සේනාවන් ක්‍රමක්‍රමයෙන් දඹදෙනියට ළඟා වුණා. දෙවන පරාක්‍රමබාහු රජතුමාව පරාජය කිරීමට ප්‍රමාණවත් තරම් සේනාවන් එකතු කරගත් චන්ද්‍රබානු සීරුවෙන් තමන්ගේ සේනාව දඹදෙනිය කරා මෙහෙවුවා. ඔවුන් දඹදෙනිය කරා පැමිණෙන ගමන් මාර්ගය පිළිබඳව රජුගේ ඔත්තුකරුවන් ඒ වෙද්දිත් දැඩි අවධානයකින් පසු වුණේ. එවෙද්දි දෙවන පරාක්‍රමබාහු රජුත් හේවායන් 40,000කින් අලි 998 දෙනකින් සහ අශ්වයන් 878 දෙනකින් යුත් දෙවන්ත සේනාවක් සූදානම් කරලා තිබුණේ. මේ විදිහට මනාව සංවිධානයේ වී සිටි පරාක්‍රමබාහු රජුගේ සේනාවන් සතුරන් එනතුරු සැඟවී බලා සිටියා. මේ ගැන කිසිවක් නොදැන සිටි චන්ද්‍රබානුගේ සේනාවන් ජයග්‍රාහී මානසිකත්වයකින් ඉදිරියට මැතුණා. එවෙදි චන්ද්‍රබානුගේ සේනාවන් හිතාගෙන හිටියේ සතුරාව පහසුවෙන් පරාජය කිරීමට ඔවුන්ට හැකියාව ඇති බවයි. අංක 6 දෙපාර්ශ්වය අතර දරුණු සටන් ඇවිලී ගියා. චන්ද්‍රබානුගේ නායකත්වයේ යටතේ දඹදෙනිය බලා පැමිණි සේනාවන් සහ දෙවන පරාක්‍රමබාහු රජුගේ සේනාවන් අතරමඟදී මුණ ගැසුණා. බලාපොරොත්තු නොවුණු තරම් විශාල සේනාවක් සමග සටන් කිරීමට සිද්ධ වුණු නිසා චන්ද්‍රබානුගේ සේනාව ක්‍රමක්‍රමයෙන් අඩපණ වුණා. හැබැයි උත්සාහයත් නොහැරි ආක්‍රමණිකයා නොනවත්වාම තමන්ගේ සටන ඉදිරියටම කරගෙන ගියා. අවසානයේදී තමන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි බව තේරුම්ගත් චන්ද්‍රබානු තමන්ගේ ජීවිතය බේරාගෙන පලායනටයි උත්සාහ කළේ. පලායන ආක්‍රමණිකයාව දුටු දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙසේ පවසා සිටියා. එම්බල දුෂ්ටය, රජකුට බය රජකු පලාගිය රටක් නැහැ. එනිසා වහා සටනට එව. පරාක්‍රමබාහු රජතුමා විසින් කළ අභියෝගයට හිස නැමූ චන්ද්‍රබානු මුහුණට මුහුණ සටන් කිරීමටත් අවසානයේ තමන්ගේ කැමැත්ත පළ කළා. අංක 7 චන්ද්‍රබානුට මරණය උරුම වුණු අවසන් සටන. දෙවන පරාක්‍රමබාහු රජතුමා සහ චන්ද්‍රබානු අතර මුහුණට මුහුණ සිදු කළ සටන ඇරඹීම වෙනුවෙන් විශාල පිරිසක් ඇත්නරුව වෙල්යායට එකතු වුණා. සටන ආරම්භ වුණු මොහොතේදී දෙදෙනා කරටකර සටන් කළත් චන්ද්‍රබානු ක්‍රමයෙන් විඩාවට පත් වුණා. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වුණු දෙවන පරාක්‍රමබාහු රජතුමා සිය ජයකොන්තිය ඔසවා චන්ද්‍රබානුට දරුණු පහරක් එල්ල කරනවා. ඒ වේගවත් පහර වලක්වා ගැනීමට චන්ද්‍රබානු අසමත් වීමත් එක්කයි ඔහු ඇත්නරුව වෙල්යායේ මැද මැරී වැටුණේ. චන්ද්‍රබානුගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් ඇත්නරුව ප්‍රදේශයේ සොහොනක් ඉදිකිරීමටත් දෙවන පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළා.
යුද්ධයෙන් පසුව ජීවත් වීමට වරම් ලැබුණු චන්ද්‍රබානුගේ සේනාවේ හේවායන් මලයාව, ජාවා, සුමාත්‍රා වැනි ප්‍රදේශ කරා පලා ගියා. කාලිංග මාග පොළොන්නරුවෙන් පළවා හැරීම සහ චන්ද්‍රබානුව පරාජය කිරීම දෙවන පරාක්‍රම බහු යුගයේ දක්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම් අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මේ විදිහට දෙවන පරාක්‍රම බහු රජතුමා පෑ වීරත්වය නිසා ඔහු ලංකා ඉතිහාසයෙන් බිහි වුණු රණකාමී රජවරුන් අතරට එකතු වන බවයි අවසන් වශයෙන් ඔබට සිහිපත් කළ යුත්තේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.